අයිබෝන් යාළුවනේ අද පාඩමෙන් අපි බලමු චුටි දියණියන් සඳහා ගෞමක මූලික બ્લોක් එක හදාගන්නා ආකාරය. ඒ කියන්නේ ගෞමේ උඩ කඳ කොටසේ එක හදාගන්නා ආකාරය. මේ විදිහට ඉදිරිපස පළුව, පිටුපස පළුව සහ අත. මේ විදිහට අපි මූලික બ્લોක් එක හදලා තියාගත්තම ඉදිරි පාඩම් වලදී මේ විදිහට ඔයාලට ඕනම ගව මෝස්තරයක් මසා ගන්න ගොඩාක් ලේසි වෙයි. මේ બ્લોක් එක භාවිතා කරලා උරහිස මිනුම අඟල් 13ට අඩෝ, පපු වට මිනුම අඟල් 26ට අඩෝ ඕනම ඇඳුම් මෝස්තරයක් ඔයාලට මසා ගන්න පුළුවන් චෝටි දියණියන් සඳහා. මේ બ્લોක් එක භාවිතා කරලා මේ විදිහ ලස්සන ගව මෝස්තර මසා ගන්නේ කොහොමද කියලා මම इदिरी पाड़ांग वाले दे वाला टे केला देना दें बाले मापी में ब्लॉक के හදාගන්නා ආකාරය. මේ සඳහා අවශ්‍ය මිමියේ උරහිස මිනුම, පපු වට මිනුම, ගවුමේ උඩ කඳ කොටසට අවශ්‍ය උස මිනුම, කර වට මිනුම මේ විදිහට මිමි හතරක් අවශ්‍ය වෙනවා. ඒ වගේම අත් කොටසක් කපා ගැනීම සඳහා අත උස මිනුම, අත වට මිනුම. දැන් අපි බලමු ඊට අඩු මිමි ප්‍රමාණයකින් මේ විදිහට બ્લોක් එකක් හදාගන්නා ආකාරය. इतिन यालोने मैं हूँ सिटी विद प्रदीपनी यूट्यूब चैनल लेकर सब्सक्राइब कराने एवा गे मैं पाते थे ना बेल आइकन लेकर क्लिक कराने मगे अलग में वीडियोस वाले नोटिफिकेशन लगा गाने पुलवान मैं हूँ संबंधों वाला आटे देने का तीर्थ देवाल कमेंट कराने ऐसा ना हम हमें ब्लॉक कटिंग पेपर सारांती है ना දැන් අපි බලමු මේ બ્લોක් එක හදා ගන්න ආකාරය. මුලින්ම අපි ඉදිරිපස පළුවේ બ્લોක් එක හදාගමු. ඉදිරිපස පළුව නැම්ම පැත්තෙන් කපා ගන්න හින්දා මම මේක මේ විදිහට නැම්ම පැත්තෙන් අරන් තියනවා. මේ විදිහට කෙලින් රේඛාවක් අඳින්න. එම රේඛාවේ උරහිස මිනුම දෙකෙන් බෙදලා මැහුම් වාසි අඟල් භාගයක් එකතු කරලා මේ රේඛාවේ ලකුණු කරන්න. අඟල් භාගයක් පහත් කරන්න. එම ලක්ෂයට උරහිස් රේඛාව අඳින්න. මේ රේඛාවෙත් උරහිස් ප්‍රමාණයම ලකුණු කරන්න. කිහිලි කට වට ප්‍රමාණය ඇඳීම සඳහා රැගල් උස මිනුමක් ලකුණු කිරීමට අවශ්‍ය වෙනවා. රැගල් උස මිනුම හොයාගන්නේ පපු වට මිනුම හතරෙන් බෙදලා එයින් අඟල් භාගයක් අඩු කරලා මේ විදිහට පහලට රැගල් උස මිනුම ලකුණු කරන්න. ඒ හරහා හරස් රේඛාවක් අඳින්න. එම රේඛාවේ පපු වට මිනුම ලකුණු කරන්න ඕන. පපු වට මිනුමට සම්මත අඟල් 6ක් එකතු කරලා හතරෙන් බෙදලා මේ රේඛාවේ ලකුණු කරන්න. උරහිස් රේඛාව, පළල රේඛාව මේ රේඛාවන් දෙක අතර හරි මැද ලකුණු කරන්න. මේ විදිහට රේඛාවක් ඇඳලා හරි මැද ලකුණු කරන්න. හරි මැද ලකුණු කරලා අඟල් කාලක් ඇතුළට ලකුණු කරන්න. අඟල් කාලක් ඇතුළට ලකුණු කරලා ඇල රේඛාවක් අඳින්න. මෙම ලක්ෂ දෙක හමු වෙන මෙම ලක්ෂයේ සිට පිටතට අඟල් එකහමාරක් ලකුණු කරන්න. මේ ලක්ෂයට මේ විදිහට කිහිලි කට වට ප්‍රමාණය අඳින්න. දැන් අපි කර වට මිනුම ලකුණු කරමු. කර වට මිනුම හතරෙන් බෙදලා මේ රේඛාවේ ලකුණු කරන්න. අවශ්‍ය කර ගැඹුර 3ක් හෝ 3.5ක් මේ විදිහට
මේ රේඛාව දිගේ පහළට ලකුණු කරන්න. මේ විදිහට බොක්ස් එකක් ඇඳලා රවුම් කර මෝස්තරයක් අඳින්න ඉදිරි පාඩම් වලදී අපි තවත් කර මෝස්තර යොදාගෙන ගවුමක් මසා ගන්න ආකාරය බලමු. මේකට ඔයාලා මූලික බ්ලොක් එකක් ඉඳ මේ විදිහට රවුම් කරක් අඳින්න. උරහිස ලකුණු කරලා තියෙනවා, රැගල් උස ලකුණු කරලා තියෙනවා, රැගල් පළල ලකුණු කරලා තියෙනවා, කිහිලි කට ඇඳලා තියෙනවා, කර වට මිනුමක් මේ විදිහට ඇඳලා තියෙනවා. ඉදිරිපස උඩ කඳ කොටසට අවශ්‍ය උස මිනුම ලකුණු කරමු. කර වට ප්‍රමාණය ලකුණු කරපු ලක්ෂයේ සිට පහලට අවශ්‍ය උස මිනුමට තවත් අඟලක් එකතු කරලා මේ විදිහට පහලට ලකුණු කරන්න. ඒ හරහා හරස් රේඛාවක් අඳින්න. මෙම ලක්ෂයේ හරහා ඉන වට මිනුමට සම්මත අඟල් 6ක් එකතු කරලා හතරෙන් බෙදලා මෙම රේඛාවේ මේ විදිහට ලකුණු කරන්න. මෙම රේඛාව සඳහා ඉන වට මිනුමක් අවශ්‍ය වන්නේත් නැහැ. රැගල් පළල රේඛාවට අඟල් භාගයක් අඩුවෙන් මේ විදිහට අපිට ඉන රේඛාව ලකුණු කර ගන්නත් පුළුවන්. අවශ්‍ය නම් ඔයාලා ඉන වට මිනුම අරගෙන සම්මත අඟල් 6ක් එකතු කරලා හතරෙන් බෙදලා ලකුණු කරන්න. දැන් මේ විදිහට මෙම ලක්ෂ දෙක යා කරලා අංශය අඳින්න. දැන් අපි මේ විදිහට ඉදිරිපස පළුව ඇඳලා තියෙනවා. අවුරුදු 5ට අඩෝ කුඩා දියණියන් සඳහා ගවුමක් මසා ගැනීමේදී මෙතෙන්ට අපිට ඩාට් මැසීමට අවශ්‍ය වන්නේ නැහැ. ඊට වැඩි ළමුන් සඳහා ඩාට් සහිතව ගවුමක් මසා ගැනීමේදී තවත් අඟල් භාගයක් පිටතට ලකුණු කරලා ඩාට් තියලා මසා ගන්න පුළුවන්. මෙතනින් මේ විදිහට අඟල් භාගයක් පමණ ඉහළට ලකුණු කරලා මේ කොටස මේ විදිහට හැඩ කරගන්න. ඩාට් සහිතව ඇඳම මසා ගන්නේ නම් පිටතින් මේ විදිහට තවත් අඟල් භාගයක් ලකුණු කරලා මේ විදිහට රැගල් පළල රේඛාවටම යා කරලා අංශය අඳින්න. මේ නිල් පාටින් ඇඳලා තියෙන්නේ ඩාට් රහිත ඇඳමක අංශය, මේ කොළ පාටින් ඇඳලා තියෙන්නේ ඩාට් සහිත ඇඳමක අංශය. දැන් අපි බලමු මේ ඉදිරිපස පළුව තියලා පිටිපස පළුව කපා ගන්න ආකාරය. කොඩා ළමුන් සඳහා ඇඳුමක් මසා ගැනීමේදී අපි පිටිපස පළුව විවර සහිතව මසා ගන්න ඕන. පිටිපස පළුවට මේ විදිහට ඕපන් එකක් සිප්පර් එකක් වගේ තියලා තමයි අපි මසා ගන්න ඕන. ඒ සඳහා මම මේ විදිහට අඟලක් ලකුණු කරලා රේඛාවක් ඇඳලා කපාගත් ඉදිරිපස පළුව මේ රේඛාවේ ගෙනත් මේ විදිහට තියන්න. මේ විදිහට උරහිස් රේඛාව අඳින්න. කිහිලි කට මේ විදිහට කෙලින් කරලා රේඛාවක් අඳින්න. අංශය මේ විදිහට අඳින්න. මේ විදිහට ඉදිරිපස පළුව තියලා වටේට ඇඳලා කිහිලි කට මේ විදිහට
හැඩ කරගන්න. අඟල් භාගෙත් මෙතෙන්ට මේ විදිහට ලකුණු කරන්න. දැන් ඉදිරිපස පළුව මේ විදිහට අයින් කරලා डॉट रहित मसागन्ने नाम मेम रेखा वस्से दी पिटपस कर अंदम कर वट मिनम हतरेन बेदल मेतंट मे विधिट लकुन करान्न पिटपस पलवे कर गैंबुर अंगल एक्का मारक लकुन करान्न मेम मिनम सम्मत मिम्मा මේ විදිහට මම ඉදිරිපස පළුව තියලා ඉදිරිපස පළුවට සමානව ඉර රේඛාව ඇඳලා තිනවා සමාන අංශය ඇඳලා තිනවා කිහිලි කටේ පොඩි වෙනසක් තියෙනවා උරහිස සමානව ඇඳලා තිනවා කරපලලත් සමානව ලකුණු කරලා තිනවා ඉදිරිපස කර ගැඹුර සාමාන්‍ය ගැඹුරකට තියෙනවා පිටුපස කර ගැඹුර අඩුවෙන් මේ විදිහට ඩාට්ස් තියලා මසා ගන්න නම් ඔයාලට මේ රේඛාවෙන් කපා ගන්න පුළුවන් ඩාට් රහිතව මසා ගන්න නම් ඔයාලට මෙම රේඛාව ඔස්සේ කපා ගන්න පුළුවන් මේ හරියට ඔයාලට සිප්පර් එකක් තියන්න පුළුවන් නැත්නම් ඕපන් කරලා ප්ලකට් එකක් මසා ගන්න පුළුවන් අපි මේ විදිහට ඉදිරිපස සහ පිටුපස පළු දෙකම හදාගෙන තිනවා දැන් අපි බලමු අත් කොටසක් හදා ගන්න ආකාරය ඒ සඳහාත් මම මේ විදිහට නැම්මට කඩදාසි කොටස අරගෙන තිනවා ලින්කර් ලා මේ විදිහට රේඛාවක් අඳින්න අත උස මිනුමට මැහුම් වාසි අඟල් භාගිකුත් වාටිය මසා ගැනීම සඳහා අඟල් අඟලකුත් එකතු කරලා මේ විදිහට රේඛාවක් ඇඳගන්න මේ මුදුනේ සිට පහලට අඟල් දෙකහමාරක් ලකුණු කරන්න මේ විදිහට කෙරින් රේඛාවක් අඳින්න අත උස මිනුමට අඟල් එකහමාරක් එකතු කරලා මේ විදිහට හරස් රේඛාවක් අඳින්න මෙතනින් අඟල් දෙකහමාරක් ලකුණු කරලා මේ විදිහට හරස් රේඛාවක් අඳින්න දැන් කපාගත් ඉදිරිපස පළුවේ මෙම කිහිලි කට වට ප්‍රමාණය මැනගන්න මේ විදිහට කිහිලි කට වට ප්‍රමාණය මැනලා එයින් අඟලක් අඩු කරලා මේ රේඛාවේ ලකුණු කරන්න. රේඛාවක් අඳින්න මේ විදිහට. මේ රේඛාව කොටස් 4කට බෙදා ගන්න. හරිමෙද? හරිමෙද? දැන් මේ පළමු ලක්ෂයේ සිට අඟල් භාගයට අඩු ප්‍රමාණය තුන්වෙනි ලක්ෂයේ සිට අඟල් භාගයට අඩු ප්‍රමාණයකුත් මේ විදිහට ලකුණු කරලා කිහිලි කට වට ප්‍රමාණය අඳින්න අත වට මිනුම දෙකෙන් බෙදලා මැහුම් වාසියේ අඟලක් එකතු කරන්න. අඟලක් ඉහළින් වාටි නැම්ම රේඛාව අඳින්න. මෙතනින් තවත් අඟල් භාගයක් ලකුණු කරලා මේ විදිහට මම කිහිලි කට ඇඳලා තිනවා මෙතනින් අඟලක් ලකුණු කරලා තිනවා මේ විදිහට අඟල් භාගයක් අරන් තිනවා මේ ඉදිරිපස පළුවේ මැහුම් වාසි අඟල් භාගයේ මේ විදිහට ලකුණු කරලා
මේ කොටස මේ විදිහට අඩු කරලා මේ වට ප්‍රමාණය හරියට මැනලා බලන්න මේ විදිහට ගානටම තියෙන්න ඕන අඩු වැඩියක් තිබ්බනම් පොඩ්ඩක් ඔයාලට හදා ගන්න පුළුවන් මේ තියෙන්නේ මැහුම් වාසිය අපි මේ විදිහට ඇතුළට නවාගෙන තියෙනවා इतनी आलोने तवत् मे वगे अलुत वीडियो हेकिन हमुवेमो ए वगेम मगे फेसबुक इंस्टाग्राम पेज फॉलो करान्नी केला आलाट आराधना करनवा स्तुति।